කියලා පැහැදිලි කරගන්නයි, තව කමටහනක් ඉස්සරහට මම මොකද කරන්න ඕනි කියලා කමටහනක් ගන්න තමයි මම කතා කරේ. දැන් මට මේ දවස්වල මේ හැංගෙන විදිහට නිකන් අර දියාරු ස්වභාවයක්, මට කිසිම ඒ කියන්නේ කිසි ගානක් නෑ වගේ දෙයක්, කිසිම දෙයක් දැනෙනවා. අර සමහර වෙලාවට එක තැනම ඉන්නා වගේ එහෙම ස්වභාවයක් තමයි ආරෙනවට දැනෙන්නේ. කියන්නේ මේ උදාහරණයක් විදියට ගත්තොත්, ඒ කියන්නේ මට මේ සිද්ධි දෙක තුනක් විතරක් පොඩි ඔළුවේ තියෙනවා. ඒ අර මට ඒ කියන්නේ අර ඒක ආත්ම සංඥාව ආපු වෙලාවද මට චුට්ටක් දැනෙන ස්වභාවය, ඉතින් අනිත් වෙලාවට නිකන් ඔහේ වැඩ කරනවා, ඔහේම නිකන් වැඩ සිද්ධ වෙනවා වගේ දෙයක් තමයි දැනෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අලුතින් මට කලින් ගත්තු ටී-ෂර්ට් එකක් තිබුණා සුදු පාට. ඔය ටී-ෂර්ට් එක මම හොදලා බලනකොට ඒකේ අර අනිත් ඇඳුම් එක තිබුණු පාට කෑවිලා. මට වෙනදට මම ඔහොම එකක් තේරුණොත් අර උඩ පැනලා අනේ අනේ කීකේ එහෙම නේද මම. ඒක කිසි ගානක් නෑ. ඒ කියන්නේ පාට වැටිලා නේද කියන එකෙන් මම අයින් කරලා බාස්කට් එක දාලා සිද්දා. ඊට පස්සේ තවත් ඒ වගේම සිද්ධියක් මොකක් කරේ වුණා. අර ඒ වගේ ස්වභාවයක්. ඒ කියන්නේ ගානක් නෑ. තව දෙයක් අර දැන් මේ අරගල කරනවා. ඉතින් මට මගේ පොන්චි අම්ම කෙනෙක් මොනවාද ප්‍රවෘත්ති අහලා මෙහෙම කියනවා මම ඇත්තද කියලා. මට ඒක ගානක් නෑ. ඊට පස්සේ මේ මොකක් හරි පින්තූරයක් දැක්කා මොන හරි ලේ වෙනදාට මම උඩ පැනගෙන ඕකට යනවා. ඕකට ගැටෙන්න කියන ගැටීමක් නෙමෙයි, අර උඩ පැනගෙන ඕකට ආනේ අම්මෝයි කියලා ඕකට යනවා. දැන් කිසි ආනක් නෑ වගේ මට දැන් මේ දැක්කහරි මොන හරි ඒ වගේ තොරුපයක් කියලා මේ කිසි අර ගැටෙන ස්වභාවයක් එහෙම එකක් නෑ වගේ. අර නාන්සි මට මේ ඒ කියන්නේ මට එක තැන දැන් කලින් මීට කලින් සත්‍යයකට විතර කලින් ආරෙන් අමිසයට කතා කරනකොට නිකන් අර හිතල ගන්න ස්වරූපයක් තිබුණා. ආත්ම ස්වභාවයක් වෙන සංඥාවක් කරති වුණා. මොකද ඒ කියන්නේ මොනවාද මම අර තීර ගෙඩියක උදාහරණයක් තමයි ආරෙන් අමස ගත්තේ. ඒ කියන්නේ අර ඉදුණු ගෙඩියක් එක්කලා අර ඒකට කැමැත් වෙනවා නම් ඒ කැමැත්තක් විච්ච මම ඉන්නවා නේද, එතන මේක නැති වෙලා යන එහෙම ස්වරූපයක් කරනවා සිකිවි හිතලා ගන්නවා වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ දැන් එහෙමත් නෑ මට මොකද එහෙම එකක් මට ඒ කියන්නේ එහෙම කරනවා කියලා දැනීමක් නෑ වගේ. මට ඒ කියන්නේ මම එකතන නතර වෙලා දෝ කියලා කොහේ හරි ඒ කියන්නේ අවස්ථාවක නතර වෙලා දෝ කියලා අරනවා එහෙම කල්පනා වෙනවා. ආය ඒකක් නෑ වගේ. ඒකට ලොකු උමනාවකුත් නෑ වගේ. උනාට අර ඒ කියන්නේ ධර්මය ඔක්කොම මේ ඵලයන් ගැන කතා කරන්නේ. ඉතින් ආරෙන් උනස් මම ඒ කියන්නේ ඵලයන් ගැන කියන්නේ දැන් අර මට මම තව විස්තර කරනවා නම් අර බාහිරට කම්පණය නොවන ස්වභාවයේ ඒ ධර්මය ගැන අවබෝධයක් තියෙනවා. ධර්මයේ ගැන කියනකොට මේ ධර්මයේ දැන් ඔබතුමිය දන්නවා නේද? ඔව්. ඒක දන්නවා. ඒ කියන්නේ මේ ධර්මයේ සාමාන්‍යයෙන් එදිනෙදා එන අරමුණ හැම එකකම ධර්මයේ දකින්න එකක් නේද වෙන්නේ? ඔව්. ඒ ධර්මයේ දකින්න ධර්මයේ මෙනේ වෙන්නේ. මේක අහන්න දෙයක් ඔබතුමීට අපිට පේන්නේ නැහැ එතකොට. ඒ කියන්නේ ඒ අර අහන්න දෙයක් කියන්නේ අර ඔය හැම දෙයක්ම ඵලයනේ. ඔය දකින්න දෙන්නේ කිව්වේ වෙන්නේ දෙන්නේ කිව්වේ. නමුත් ඒක ධර්මයේ ඔබතුමීම දන්නවනේ කලප ගන්න. ඒසේ ඔව් එතන ධර්මයේ ආරයන් වහන්සේ මට ඔව් මට අර එකතන නතර වෙච්ච ස්වභාවයක් වගේ
දෙයක් තේරෙනවා. ඒ කියන්නේ ඊට එහාට යෑමට යන්න මොකද්ද මම කරන්න ඕනේ? අර ඒකට කමඨහනක් මොකද්ද යන්නේ? නෙමෙයි, මම ඒ කියන්නේ මට තව කෙලිස් තියෙනවා කියලා මට දැනෙනවා. කෙලිස් කියන්නේ මට ඒ කියන්නේ තාම ආත්ම සංයාමයෙන් එනවා කියන එක, ඒක දැනෙනවා. රහත් වුණාමනේ. එසේනේ ආරණහස දැන් ඒ කියන්නේ ඉස්සලම ධර්මයේ තොර දැන් සුතමේ භාවයේ තියෙනවා නම් ඒ සුතමේ පිරිසිදු වීමනේ වෙන්න ඕනේ. එසේ එතකොට සුතමේ පැත්තෙන් පිරිසිදු වෙනකොට සත්‍ය ඥානේ තමන්ට තියෙනවා නම් සත්‍ය ඥානේ තුළ යාවිතු මාවත ලිපිනේ ඔක්කොම පිරිසිදු වෙනවානේ. එසේ එතකොට දන්නවනේ රාගතුම කැලේ සංසිඳනක් කියලා. එසේ එතකොට ඒ දකින සත්‍ය ඥානේ තුළ අහ ගන්නවනේ දර්ශන ඥානේ තුළ අසා දැනගත්ත ධර්මයේ. එසේ ඒක තුළ මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියන සිද්ධිය ගැන අවබෝධයක් ඇති වෙනවානේ. එසේ එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේද කොහෙවත්? ඒ කියන්නේ යායුතු මාවත ලිපිනයක් දන්නවනම් ඒ යායුතු මාවත ලිපිනේ දන්නවා කියන්නේ ඒක කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, සිද්ධ වෙන දෙයක්. තමන්ගේ රාගදේශමව කෙලෙස් සංසිඳනවා කියන්නේ රාගදේශමව කෙලෙස් කියන්නේ මොනවද? හිතලා කරන දෙයක් නෙමෙයි. අභ්‍යන්තරයෙන් නේ තමන්ගේම බාහිර දේවල් වලට තියෙන ඒ අගේ වටිනාකම දියවි කියන යන ස්වභාවය තමයි රාගදේශමව කෙලෙස් සංසිඳන ස්වභාවය. ඒක ප්‍රායෝගික අත්දැකීම, ප්‍රායෝගිකව තමන් අත්දකින්නවා. එසේ ඒක ධර්මයේ තුල ධර්මයේ වෙනයි මම වෙනයි ප්‍රායක වෙනව වෙනයි එහෙම දේවල් නැහැ. සියල්ලම ධර්මයමයි. මම කියලා කෙනෙකුත් හම්බ වෙන්නේ නැහෙනි. ඒ ඔක්කොම ධර්මතාවය පමණයි. කෙනෙක් පුජ්‍යලෙසක් තේක් නැහෙනි. එතකොට එතන එකම සබඳතාවයි. විශේෂයෙන්ම ඒ ස්වභාවයෙන්ම මතුවෙන්නේ. ඉතින් අර ඒ කියන්නේ කම්පණය වෙන ස්වභාවය මට ඒ කියන්නේ දැනීමතාවේ මම මේ ඒ කියන්නේ කොහොමද කියන්නේ මට තේරුම් මම අර නතර වෙලා වගේ ගතිය තමයි ඇත්තටම මේ හරිනවා කියන්නේ ඒකයි. මොකද්ද ගියේ මොකද්ද නතර වුනේ? නතර වෙලා කියන ස්වරූපේ තියෙන එක මට්ටමක වගේ තියෙනවා. ඒ කියන්නේ මට එතනින් එහාට මම ඒ සංසිඳන එක හිතලා එහෙම වෙන්නේ නෑ. නෑ නෑ ඒක නෙමෙයි. නෑ නෑ දැන් මේ ගමන තුළ වෙන්නේ තණ්හාව නැති වෙන එක විතරයි. ඔව් එසේ. ඒක හඳුනා ගන්න ප්‍රායෝගිකව Tamanට අත්දැකීම තමයි. දැන් මෙතන මේස පුටුව දැන් කියලා දෙයක් හම්බ වෙන්නේ නෑ. ඔව් නෑ. හැබැයි නෑ කියන්නත් බෑ, තියෙනවනේ සේ. නෑ කියන්න බෑ, තියෙනවා. නමුත් ඒකට ගැටියෙමද යන්නේ නැහැ. ඉතින් බාහිරයි කියලා කියන එක ඉතින් තත්ත්වයක්. ඉතින් ඒකට ලොකුට ගන්න දෙයක්. චිත්‍රය ඇඳපු චිත්‍ර පුටුව තියෙනවනේ. එසේ. චිත්‍රය ඇත්තටම පුටුව කියලා දෙයක් නෑනේ. දෙයක් නෑ. දැන් ඇත්තටම මේ සත්‍යයට අකමැතිද? එසේ නෑ. එහෙම නෑ. දැන් ආත්මයක් නෑනේ. ආත්ම ස්වરૂපයක් නැහැ. නෑ ආත්ම කතාවක් නැහැනේ. ආත්ම ස්වરૂපයක් නෙමෙයි, ආත්මය කොහොමත් නැහැනේ මෙතන. ඔව් ඔව්. මේ තියෙන ශබ්ද වර්ණ ටික සෙන්සර්ස් ටිකක් නේ ස්පාර්ක් වෙන්නේ. වර්ණ ශබ්ද මේවට සෙන්සර්ස් වල ස්පාර්ක් වීමක් විතරයි. ඉතින් රොබෝ වගේ. ඉතින් මේ සත්‍යය රකමැතියි. ආත්මේනේ. ආත්මීය ආරෝපණය පෝෂණය කරන්න හදනවා. මොකටද ආත්මීය ආරෝපණය පෝෂණය කරන්නේ? දැන් ඔබතුමියගේ අභ්‍යන්තරයෙන් අර ආත්මීය ආරෝපණය මේ සත්‍ය දැකීම මේ සත්‍ය දකිනවා කියන්නේ මොකද්ද? සත්‍ය දකිනවා කියන්නේ සත්‍ය දකිනවා. සත්‍ය දකිනකොට අර බොරුව තමයි නැති වෙන්නේ, අවිද්‍යාව. එසේ මෙච්චර කාලයක් හිටියේ අවිද්‍යාව.
එසේ චීන ඇතුලේ හීන බල බල හීන ඇතුලේ හීන බල බල ඉන්න ආසනන් යා නැගිටින්න කැමති නැහැ. එසේ දෙයක තමයි මුතුනේ කියන්නේ. මට පැහැදිලි වුණා. දැන් මේ ආරි අර ආත්මීය ස්වභාවයක්මයි කියන්නේ මට. අන්ධකාරයේ ඉන්න සත්‍ය ආලෝකයට කැමති නැහැ. එසේ අන්ධකාරය හොඳයි කියලානේ. ඔව් ඔව් ඇලුනානේ. ඔව් දැන් ආයතන පිනවණයකට ඇලුනා. ඒ කියන්නේ අන්ධකාරයට ඇලුනා. ආ දැන් ආලෝකයට කැමති නැහැ. ඒ කියන්නේ ආයතන පිනවන්නයි කැමත්ත. ඒකට කියනවා ඒකත් ඔය ඔය ස්වභාවය ඔය ඒකට කියන ස්වභාවය තමයි. ධර්මයේ දකින්න ඒකයි සෝ ධම්මං පස්සද. ඒ කියන්නේ ධර්මයේ විනා නැති පිතාච මාතා. ඒතකොට ධම්මං විනා නැති පිතාච මාතා කියනකොට ධම්ම විතරයි මේ කතාවේ. ඒකයි සෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ කියන්නේ. දැන් මේ අපි මෙච්චර කාලයක් මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ ශබ්ද කියලා දෙයක් එළියේ නැහැ. ඒක අපි පස්සේ බටල හෙලිච්ච එකනේ. වර්ණ කියලා දෙයක්වත් එළියේ නැහැනේ. මේ අපේම අක්ෂිකාචය අදාගත් එකයි. අපේ අස්පේ නැ කියන්නේ වර්ණ ලෝකේ නැහැ. කර්ණ සංග පටල හිල්ුණා කියන්නේ ශබ්ද ලෝකේ නැහැ. එළියේ නැහැ පටලේ. එතකොට මේ මෙච්චර කාලයක් අපි ශබ්ද හදාගත් එක එළියේ නැහැනේ. වර්ණ හදාගත් එක එළියේ නැහැනේ. ඉතින් පැහැදිලි ආර නාසේ ඒක හදාගත්තේ සේරම හදාගත්ත දෙයට දැන් අත්හර ගන්න බැරුව ඉන්නේ. හදාගත්ත දේවල්. ඒව ඇත්තක් නෙමෙයිනේ මායාවක්. දැන් දේ දුන්නත් දකින්න. දේ දුන්න හැමදාම බලන්න ඕන වෙලා වගේ වට. දේ දුන්න කියලා එකක් කොහෙවත් නැහැ. මායාවක්. කොහෙවත් නැහැ. දැන් හඳුන් කුරක් කරකවනකොට දුම් වලල්ලක් පේනවා. ඉතින් එතකොට ඒ වලල්ල හැමදාම තියෙන්න ඕනේ කියලා හිතනවා. ඉතින් සබදාමට නොවන අවනත ලොවේ කිසිවෙක් නැහැ කිව්වේ නේ. ඉතින් පැහැදිලි වුණා ආර නාන්ස. ඒ සංඥාවට කියන්නේ මේ මෙතන මම කියන්න ගියේම ආත්මීය ස්වභාවය කියන එක ඒ ආත්මීය ස්වභාවයක්මයි කියන එක පැහැදිලි වුණා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ චිත්‍රේ උපමාව දැන් පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙන ඔබතුමිය ඉපදින තැනට ගියාම ප්‍රභාස්වරං චිත්තං කියන තැන ආයතන වලින් දෙයක් හදාගෙන නැහැ. ශබ්ද වර්ණ ගන්ධ රස පහස අසකන දිවනාසේ කය තමයි සෙන්සස් ටික කඳානම් පාතිබෝ ආයතන බටලබ අංගුච්ච ජාති කියලා කියන්නේ. ආයතනේ කියන්නේ ඇසේ උපතයි මහණෙනි උපත කියලා කියන්නේ. වේදනා සංඥා සංඛාර කියන්නේ මේ ප්‍රසාද වීමයි. අරමුණක් යනකොට ඒ අරමුණ ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ওই වචන ගොඩක් නෙමෙයි. ඒ එන ආලෝක හැඩතලයේ තමයි දැනෙන එක. ඒකම තමයි සංඥාව. ඒකම තමයි සංකාරා. ඒකම තමයි විඥානෙ. හැබැයි ඒ ආලෝක හැඩතලයක් විතරයි. ඒතර දෙයක් නැහැ. චක්කු විඥාන කියන්නේ දෙයක් නෙමෙයි. චක්කු විඥානේ පොතක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? අර පුංචි දරුවට ওই ටික සිද්ධ වෙනවා. චක්කු ප්‍රසාද වෙනවා. වර්ණ ප්‍රසාද වෙනවා. ප්‍රභාස්වරයි. ප්‍රභාසරය කියන්නේ ඇයි එතන ඇස ඇදිලා නැහැ? ඇස ඇදෙන්නේ කොතනින්ද? අර අසින් බලලා දෙයක් කියලා ගත්තොත් අන්න ආයතන කෘත්‍ය ඇදිච්ච එක. ඒ කියන්නේ ශබ්ද වර්ණ සේරම එකට එකතු වෙලා දෙයක් වගේ පෙනිච්ච එක. දෙයක්. අන්න එතන ශබ්ද එකතු වෙන්න ඕනේ. වර්ණේ, ගන්ධේ, රස, උණුසුම, සීතල, තේර, දිට්ඨ, සුත, මුත්. මොකද වෙන්නේ? අන්න දෙයක් වගේ දැනෙන ගතියක් එනවා. ඉජ්ජිත්ති, උප්පන්තිකේ. ඒ කියන්නේ මෙතන ද්විතිය දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ කෝටි ගාණක් පහළ වෙනවා කියන්නේ තප්පරෙන් කෝටියෙන් පංගුවකට මේක ස්පාර්ක් වෙවි කියන එක. ඒක ශබ්ද වර්ණ එකට ස්පාර්ක් වෙනකොට එකට එකතු වෙන එක. සබදාමෙන්මයි වෙන්නේ. කවුරුත් කරනවා නෙමෙයි. නැහිදන් අත්ත කතම් බිම්බන් නැහිදන් පර කතම් අගා. මේ ප්‍රතිවිල්ලේ තමයි හැදුවෙත් නැහැ වෙනායක් හැදුවෙත් නැහැ. හේතුම් පටිච්ච සම්බුතය හේතුබංගා නිරුජ්ජති කියවේ. දැන් මේ පොත කියන ශබ්දේ එහෙ නැත්නම් අම්මා පුංචි දරුවට අම්මා කියන ශබ්දේ. එතකොට මේ වර්ණ හැඩතලේ ඒ හැඩතලේ આવුත් ඒ තමයි මගේ අම්මා. එතන ඉඳලා අන්න එතන අන්න ආයතනයේ ආයතන කෘත්‍ය තමයි. මොකද්ද ආයතනික කෘත්‍ය? ආයතනයක නම් ඒකේ ඵලයක් තියෙනවා හැදෙනවා. මොකද්ද ආයතනෙන් හැදුනේ? අන්න අම්මව හැදුනා. අන්න හැදුනා ඉර, හඳ, ගහ, කොළ, ගෙවල්, දොරවල් ඔක්කොම හදාගත්තට පස්සේ මනෝමය ලෝකයක් හැදුනා. ඒක ශබ්ද වර්ණ එකතු වෙච්ච එකක්. සංඛාර ලෝකයක් එළිය කොහෙවත් නැහැ. විඥාන මේ මලින් මවාගත්ත චිත්තේන නියති ලෝකේ මනෝ කුබ්බංගම දම් එළිය කොහෙවත් නැහැ. මේක ශබ්දයක් එළිය ශබ්ද ලෝකයක් නැහැ. වර්ණ ලෝකයක් එළියේ නැහැ. මේවා ඇවිල්ලා මේව
අතරම මේවට කියන්නේ මොනවද අර සින්තටික් වර්ල්ඩ්. ඒ කියන්නේ මේවා සත්‍යව නෙමෙයි අපි ජීවත් වෙන ලෝකේ ඊනයක්. සත්‍යයි. එතකොට ඒකේ ආලෝක තියෙනවා, ඒකේ වර්ණ තියෙනවා, ඒකේ ශබ්ද තියෙනවා, ඒකේ රස දැනීම, ඒවා මේ ඔක්කොම ඒවා ඔක්කොම බොරුවක්. බොරුවකට අසු වෙලා ඉන්නවා අපි. දියසලියට අසු වෙලා වගේ මායාවකට අසු වෙලා. ඒකයි කිව්වේ දැන් ගත්තොත් එහෙම පේන පින්ඩපමන් රූපං බුබ්බුලංච වේදනංච මිච්ඡ වට්ටේ සංඥා. එතකොට කද රූපමංච සංඛාරා. එතකොට මා රූපමංච විඥාන. මේ කොහෙද තියෙන එකක් තියෙන්නේ? කොහෙවත් තියෙන එකක් නැහැ. එතකොට මේකෙම පේනවා මේ බුදුනාස පෙන්නන්නේ මොකද්ද? මේ පෙන්නන දේ මොකද්ද? මායාව. මවාගෙන ඉන්න ලෝකයක් අපි හීනෙක ඇතුළේ ඉන්නේ. සත්‍ය ලෝකයේ සැබෑ හීනේ මේකයි. අපි ඇත්තයි කියලා කියන්නේ හීනෙකට. හීනෙන් දැක්කේ හීනයක්, ඇත්තර දැක්කේ හීනයක්. දැන් ඔකේ අවදි වෙන්න දෙන අකමැත්ත මොකද්ද? හීන ඇතුළේ අරක පිනව පිනවලා දැන් ඒකෙන් ආරෝපණයක් එනවා. ආත්මීය ආරෝපණය. තියෙනා වගේ දැනෙන එක. උජ්ජිච්ඡති කිව්ව එක. ඒකම තමයි මෙතන හිතියක් වගේ දැනෙන එක. ඌයි කියන එක. උජ්ජිච්ඡති. ඉති රූපා. තියෙනා වගේ දැනෙනවා. ඉත්ත්වේ. ඉත්ත්වේ කියන්නේ උපාද තితి භංග කියන එකේ තිතිය කියන එක. තිතියක් නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තත් අන්න තත් පඤ්ඤායති කිව්වේ තිතියක් නැහැ කියන එකයි. ප්‍රසාදයක් විතරයි. තිතියක් නැහැ. ඒක මායාවක්. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අන්නේ තිතිය තියේ එනකොට වේගය වැඩි නිසා තියෙනා වගේ දැනෙනවා. මේක දිගටම ස්පාක් වෙවි තියෙනවා. එතකොට තමයි තියෙනා වගේ දැනෙන්නේ. පැවැත්මක් දැනෙනවා. පැවැත්ම දැනීම මේ දැනීම ආවිලා අර චුම්බක ආරෝපණය වගේ, විද්‍යුත් ආරෝපණය වගේ. මේකට ඒ වුණාට චුම්බක විද්‍යුත් ආරෝපණ දෙකම නෙමෙයි. මේක චිත්ත ආරෝපණය. කියන්නේ ශබ්ද වර්ණ වලින් දිච් එකක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඕකට තමයි දැන් ඉන්නේ අසු වෙලා. දැන් දැනෙන ගතිය ඕක. ඕකේ ආත්ම කතාවක් නැහැ. ආත්මය කියන්නේ මේක ඇතුළෙම දාගත්ත දෘෂ්ටියක් විතරයි. සක්කාය දෘෂ්ටිය. තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි. කාය කියන්නේ ස්කන්ධ කාය. ස්කන්ධ කාය කියන්නේ වේදනා සංඥා සංකාර වලින් ඇදුණු එකක්. එළියේ තියෙන කන්ති මේ ස්කන්ධ කාය. සක්කාය දෘෂ්ටි කියන්නේ මේ දෙයක් දිහා බැලලා දෙයක් කියලා ගත්ත එක. අන්න පින්තූරේ ඇඳා පුටුවක්. හැබැයි පුටුවක් පින්තූරේ නැද්ද? නැහැ තියෙනවා කියයි. ඊට පස්සේ ආයි ඒුණට ඇත්තට පින්තූර පුටුවක් කියලා දෙයක් තියෙනවද? නැහැ. දෙයක් වෙන්ද ආවේ. අන්න ඒක තමයි. කන්ද කාය. ඒ කියන්නේ දෙයක් වගේ දැනෙන එකක් මේ දරුවට වෙනවා. අන්න දෙයක් තමයි මේ මෙච්චර කාලයක් ආත්මයක් කියලා ආරෝපණය කරගෙන ඉන්නේ. දැනෙන ගතියක්. දෙයක්. ඒක තමයි සබ්බ සංකාර කියන්නේ. ඒක වචනයෙන් කිව්වත් දෙයක් වගේ දැනෙනවා. පුටුව කිව්වොත් දෙයක් කියලා දැනෙනවා. අපි අවිදිනවා කිව්වොත් වැඩක් කරනවා කිව්වොත් ඒකත් දෙයක් වගේ දැනෙනවා කරන කෙනෙක් ඉන්නවා වගේ. ඒ අපි දුකයි කිව්වොත් අනේ පව් කිව්වොත් අන්න එතන වේදනාවක්. ඒ කියන්නේ දුක මේ හැම එකම දෙයක් පෙන්නවා, ආත්මයක් පෙන්නවා. මේ ඔක්කොම එකමයි. සබ්බ සංකාර. ඒ කියන්නේ චිත්තයක් ආරෝපණය. දෙයක් වගේ දැනෙන ආරෝපණය. ඒක එනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන්නේ කොහෙවත් තියෙන ගන්නේ නෙමෙයි. මේ දෙයක් වගේ දැනෙන එකමයි සංකාරකය. එන සබ්බ සංකාර අඳුනගත්ත සබ්බ සංකාර අනිච්චා කියලාද? ඒක දැක්ක, සත්‍ය දැක්ක, අනිච්ච ස්වභාවය දැක්ක. අන්න ඒ සත්‍ය දැකීමයි අනිච්චයි කියන්නේ. අනිච්ච කියන්නේ අවබෝධ කරන එක. කොහොමද තියෙන කන්නේ? නැති එකකුත් නෙමෙයි. මුකුත් නැහැ කියන්න බෑ මේ කතාවේ. අනිමිත්තයි, නිමිති. ඒ වුණාට මෙතන මුකුත් නැහැ නෙමෙයි. ශුන්‍යතයි. අපේ සේරම තියෙනවා. නැහැ නෙමෙයි. මේ ශුන්‍යතාවය තුළ සේරම තියෙනවා. මේ අනිමිත්ත තුළ නිමිතිත් තියෙනවා. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියන්නේ චේතෝ විමුක්තිය, කියන්නේ චිත්ත විමුක්තිය. සම්මුති භාෂාවෙන් කතා කරන මේ ශුන්‍යතාවය කියන්නේ මුකුත් නැහැ කියන එක නෙමෙයි ධර්මයේ තුල තියෙන්නේ. සියල්ලම තියෙද්දි සියල්ලම නැති වෙන එක. ඒක තමයි මාළුක්‍ය පුත්ත සූත්‍රය තුල මාළුක්‍ය කියන භික්ෂුවට බුදුන් වහන්සේ පෙන්නන කාරණා. සේරම තියෙනවා. සේරම නැහැ කියලා. සේරම තියෙනවා, සේරම නැහැ. ඒ කියන්නේ මේ පේනවා, මේ නැහැ. ඒ කියන්නේ පුටුවක් නැද්ද? තියෙනවා. පින්තූරේ පුටුවක් නැද්ද? තියෙනවා. හැබැයි පින්තූරේ පුටුවක් කියලා දෙයක් නැද්ද? දෙයක් නැහැ. දැන් එළියෙන් දැන් ඔක උපමාව එළියට ගත්තා. ඇත්තට පේන එක. පේන්නේ නැද්ද? පේනවා. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. දැනෙන්නේ නැද්ද? දැනෙනවා. හැබැයි පේන තැන පේන දෙයක් තියෙනවද? දෙයක් නැහැ. දෙයක් නැද්ද ඇත්තට? ඇත්තටම දෙයක් තියෙනවා. නමුත් අර හිතේ කිසිම කතාවක්. අලෝ මියයි දර්ශනේ පේනවා,
දෙයක් පේනවා නෑනේ, මේ දෙයක් තියෙනවා හැබැයි දෙයක් කියලා දෙයක් නෑ. මේක නිකන් අන්තෝ ජටා බයි ජටා වගේ. ඒ කියන්නේ මේක කෙනෙකුට එකපාරටම තේරෙන්නේ නෑ, ධර්මයේ දැක්කොත් විතරයි පේ. වෙන්ද විදියටම පේනවා, වෙන්ද විදියටම ඇහෙනවා, වෙන්ද විදියටම දැනෙනවා කිව්වේ. නමුත් ඒ එකකටවත් ඇත්තටම අවබෝධයෙන් මිදිලා සංකේතයෙන් විදා මේක හරියට නෑ, ලුණු වගේ දැනෙන එකක් නේද? ඇත්තටම මෙතන ඇත්තටම ශබ්ද වර්ණ එකතු වෙන එකක් එළියේ නෑ. නමුත් ඇත්තටම අපිට දෙයක් පේනවා. ඒ දෙය පේ සාමාන්‍ය වෙන්ද විදියට මේ පොත කියලා දන්නවා. නමුත් ඇත්තට පොත කියලා දෙයක් වගේ දැනන වටිනාකමක් නැති වෙනවා. අනිත්‍යන්දරාගේ දුර වෙන රස පටිසංවේදී, රස රාගන පටිසංවේදී, වර්ණ පටිසංවේදී, වර්ණ රාගන පටිසංවේදී, අන්න එතනයි සඳරාගේ දුර වෙනවා කියන්නේ. ආයතන හැම වගේම මොන පැත්තෙන් අරමුණක් ආවත් ඒ අරමුණ සත්‍යක් වෙන්නේ නැහැ. එතන අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ, එතන මැති වෙන්නේ නැති වෙන දැක්ක සංඛාර අනිච්චයි කියලා උපජිත නිරුද්ධාන්ති තේ සංඋපසමෝස සබ්බේ සංඛාර අනිච්චය අදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. තේරම තමයි. සබ්බේ සංඛාරා අනිච්චය සියලු මේ එන අරමුණ අනිච්චය. සබ්බේ සංඛාරා අනිච්චය. ඒ කියන්නේ යදා පඤ්ඤාය පස්සති යථා භූත ඥානෙ මේක දකින්න ඕනේ හැදෙන හැටි. එහෙම දැක්කොත් ඒ යදා පඤ්ඤාය පස්සති ඒ කියන්නේ ප්‍රඥාවෙන් තමයි මේක දකින්නේ. අති නිබ්බන්ති දුක්ඛේ එක දකින්නවා කියන්නේ දුකක් නැද, එන්න දුකෙන් මිදෙනවා. දෙයක් තියෙන්නේ පැහැදිලි. දුකක් ඇති වෙන දෙයක් තියෙනවා. දෙයක් නැත්නම් දුකක් නැහැ. ඒ තමම එක තිබ්බොත් මාත් තින්නේ. ඒ තමම ඒසෝ මේ අම ඒ තමම ඒසෝ මේ අත්තා. එතකොට නේතම්මම නේසෝ මේ අත්තා. එතකොට ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මම මගේ මගේ ආත්මය කියන දෙයක් තියෙනවා. දෙයක් නැත්නම් මාත් නැහැ. හැබැයි මේක නිකන් වචන ගොඩක් නෙමෙයි, මේක දැනුමක් නෙමෙයි, මේක ප්‍රායෝගිකව දැනෙන එක. අද්දා කියන සාන්දිටික ධර්මයක් නේ, ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මොකද වටිනවද මේ දහම? මේ තමයි පරම සත්‍ය. ඇත්තටම කිව්වොත් මේ ශබ්දය කියන්නේ වේගයක්, අංශු කම්පන වේගයක්. ඒකයි තරංග කියන්නේ. දිස්සෙහිදායි කියන්නේ වර්ණය කියන්නේ වේගයක්. ඒකයි අංශු කම්පන වේගයක්. ඒකයි එක තරංගායම වලින් පෙන්නන යස්තිසයිල වල ඒ ස්වභාව අනුව ඒ තරංගායම වැඩි වෙන එක රතු පාට අඩු වෙන එක අනිත් පාට විදිහට අපිට මේ. නමුත් වර්ණ කියන්නේ තරංගමයි. ඒතකොට ශබ්ද කියන්නේ තරංගමයි. රස්මිය උණුසුම රසගති ඕනම දෙයක් තරංග වලින් පෙන්නන්නේ ඒක අංශු කම්පන ස්වභාව විතරයි. ඒතකොට අකුප්ප චේතෝ විමුක්තිය කියන්නේ මෙන්න මේ අර ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතුල චිත්ත තරංගයක් හදනවා කියන්නේ එක ස්වභාවයකට කම්පණය වෙන අංශු තව ස්වභාවයකට කම්පණය අංශුත් එක එකතු වෙලා වෙනින්ම ස්වභාවයක් ඇති වෙනවා. මෙන්න මේකයි හේතුඵල ධර්ම කියයි. ආවේ මොකද්ද? ශබ්ද වර්ණ ටිකක්. මොකද්ද හේතුව? ශබ්ද වර්ණ. ඵලය මොකද්ද? හදාගත්තේ ශබ්ද වර්ණ ටිකක්. නමුත් අවසානයේ ඵලය මොකද්ද? හේතුව නේ ආලෝක ශබ්දේ ප්‍රසාද වීම. හේතුව ඵලය මොකද්ද? ඵලය ආත්මය. ඒතකොට හේතුඵල ධර්ම තුන අවබෝධ කරන ධර්මයක් තියෙන්නේ. හේතුඵල ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියන්නේ ඔන්න ඕකයි. ඒතකොට ආත්මයක් නැති බවයි දැනෙන්නේ. ශබ්ද එක කොහෙද ආත්මයක්? වර්ණ එක කොහෙද ආත්මයක්? මේව එකතු වෙලා හැදෙන එක කොහෙද ආත්මයක්? නැහැ. ඒකයි හේතුව. තේරෙනනේ ඒකයි ඵලය. ඒතකොට ඵලයට අවබෝධයයි, ඒතකොට හේතුවත් අවබෝධයයි. අනිත් පටිසමුපාදේ පත්ත දැක්කා. පටිසමුපාදේ අවබෝධ කරලා නිවන් දකිනවා. සිත හැදෙන හැටි මේ සිස්ටම් එක අවබෝධ කරන හැටි. මේ තරම් වටිනා ධර්මයක් නේද? මේ විදිහට නම් මේ විතර පිරිසුදු කරලා සාදින් පුදුමයි ආරන්නවා. නේද? හරි ආශ්චර්යයි මේක දකිනවා කියන්නේ. ඇත්තම රවටෙන්නේ නැහැ නේ ඊට පස්සේ කවුරු? ඊට පස්සේ තමයි වෙන. ඊට පස්සේ තමන්ටම සාන්දිටික වෙන්නේ. නිකන් පාරුව සාදාගෙන ආයුත්තේ කිව්වා වගේ. ඊට පස්සේ තමන් දන්නවා දැන් ඊට පස්සේ ආය කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. එයා දන්නවා මේ මේක මොකද ඇත්ත කියලා. අන්න ඒක දකින්න. අන්න ඔබතුමීට ඔය එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ. ඒක කෙනාට කෙනාට වෙනස් වෙනවා. කෙනා කෙනාගේ දක්ෂතාවය අනුව කුසල සුප සම්පදාව සබ්බපවස්ස කරනවා කියන්නේ සියලු එන අරමුණු සිතුවිලි අකුසල්මයි. ඒ කියන්නේ එන ඒවා අපි රැවටිච්ච ඒවා බාහිර ඇත්ත කරගත්තේ. නමුත් අර කුසල සුප සම්පදා ගැන අනේම දෙයක් සත්‍ය දකින්න නැති බව අවබෝධ වෙනවා. අන්න එතන තමයි සචිත්ත පරියෝධපර චිත්ත ධම්මනේ සිද්ධ වෙන්නේ. ඒ දැකලා සත්‍ය මිදෙන එකයි. එන සබ්බපාප සකරණ කුසල සුප සම්පත සචිත්ත පරියෝධපණ කියන්නේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාය බුද්ධ කියන ස්වභාවය අකොප්පචේත විමුක්තිය ස්වභාවය. එතකොට මේ කතාවේ අවසානයේ අපිට කම්පණය වෙන දෙයක් නැහැ. හීනේ දැක්කා. සැබෑ ලෝකයේ හීනයක් කියලා දැක්කා.
ටීවී එක බලාගෙන අපි අපේ ඇතුළේ තියෙන ඒවායි අවශ්‍යගත්තේ. ආයතන ටිකයි අවශ්‍යගත්තේ. එතකොට අපි පිනව ගත්තේ අපේ අභ්‍යන්තර රාග දේශම අවශ්‍යගත්ත ඉස්සරහ පින්තූර ටිකක් දාගේ. දැන් අපි අත්කලකෙත් කරන්නේ ඕකමයි. අපි ආයතන ටික පිනවන එක කියනවා සැප විඳිනවා කියලා. ඇසට ඕනි වර්ණ ටිකයි, කන්ට ඕනි ශබ්ද ටිකයි නේද? අර දිවට ඕනි ඒ ටික දීලා අපි කියනවා සැප විඳිනවා. කවුද සැප විඳින්නේ? මමද? මම කියන්නේ නේ. කොයිද ඉන්නේ? එහෙම කෙනෙක් නැහැ. ඔබ දකින්න තමයි අපි කිව්වේ හිතර තිබා වුණාට හිතර වතුර බොන්න බෑ. හිත බඩකිනි කරේ හිත වත් කාලත් නැහැ. හිත මොනවද කරලා තියෙන්නේ? හිත මුකුත් කරන්නේ නැහැ. මොකද්ද මේ හිත කියන්නේ? දෘෂ්ටිය. දෘෂ්ටිය. හරි. මේ දෘෂ්ටියක් නා මේන්ටේන් කරනවා. හිතා ගන්නවත් බෑ නේ මේක. ඇත්තටම හරි ධර්මයේ දැක්කොත් නිසා දෘෂ්ටියක් මේන්ටේන් කරනවා කියන්නේ හිතා ගන්න බෑ මේක. මොකක් මම මේ කියන්නේ දෘෂ්ටිය? ඕ එහෙම එකක් කොහෙවත් නැහැ. මම කොහෙද ඉන්නේ? කොහෙත් නැහැ. කාරයදලියාරයන්වන්සේ ඌනේ මේ දැන් ඊට පස්සේ දැන් කවුරු හරි බනින්නේ මට. දැන් මටද බැන්නේ? මම කොහෙද ඉන්නේ? නැත්තම් කාටද බනින්නේ? බයින කෙනෙක් නැහැ, බැනපු කෙනෙක් නැහැ, ඇසුණු කෙනෙක් නැහැ, ඇසුව දෙයක් නැහැ නේ. එසේ ඉතින් ඔය ධර්මයේ හැම පැත්තෙම ගැලපෙන ඒ දිත්තේ දිත්තවත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතන් ඕකම තමයි නේ. දිත්තේ දිත්තමත්තන් භවිෂ්‍යත නේ. භවිෂ්‍යත කියන වචනේ තියෙන. ඒක මොකුත් නැහැ හම්බෙන්නේ. නේ අසුණු දෙයක් නැහැ, අසුණු කෙනෙක් නැහැ. නේ දැකපු දෙයක් නැහැ. ඇයි දකින්න නැද්ද? දකිනවා. ඒත් දැකපු දෙයක් නැහැ. දෙයක් අසුණු දකින කෙනෙකුත් නැහැ. කෙනෙකුත් නැහැ. හරි පුදුමයි. මේ මට ඔතනයි කියන්නේ. ආරයක් ඇත්තට මේ බුද්ධෝත්පාදේ මාලිකාවේ කියන්නේ මේ යුගයේ පුදුම ආශ්චර්යයක් වෙන්නේ. මේක නාසායතනත් හොයාගන්න බැරි වෙනවා. මේක තව ඉස්සරහට යනවා. දැන් සමහර දේශනාවල කියවිච්ච එකක් තියෙනවා. හරි පුදුම දෙයක් මේ මේ මේකේ ඇත්තටම අංශු ස්වභාව කම්පන ස්වභාව වලින් මේ කියන එක. මේ තරංග සිස්ටම් එක දාලා මේ කියන එක මහාශ්චර්ය. මහාශ්චර්ය කියන්නේ මේ අකුප්ප චේතු විමුක්තිය තුළ මේ කම්පන ස්වභාවේ බලනකොට අර ශබ්ද වර්ණ වලින් මැදුණු වෙනම ස්වභාවයක්. නේද? නමුත් ඒ ස්වභාවේ කම්පණය වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? අනේ ඒක කම්පණය වෙන්න දෙයක් කියලා ගත්තොත් විතරයි. දැක්කලක් කම්පණය වෙන්නේ. ඔව්. අකුප්පච්චේතු විමුක්තිය. හැබැයි මේ බුද්ධ ස්වභාවය මොකද්ද? ඔය අංශු ස්වභාවෙත් නෙමෙයි. අංශු වලට එහෙන් තියෙන අවකාශය. ආ. ඉස්සෙත් දෙයක් වගේ. නෑ එහෙම එකකුත් නෑ. එහෙම එකක් නෑ. යන දෙයක්කුත් නෑ. නමුත් ඔය වචනයකින් කියනවනේ අංශු වල ස්වභාවයක් නෙමෙයි මේ. අංශු වල ස්වභාවයක් නෙමෙයි. අන්සේහෙන් තන අවකාශක ওই වචන ඔක්කොම බොරු වෙනවා. ওই කියන ඒවා සේරම මේක පෙන්වන්න කරන යම්කිසි අර හදලා පෙන්වන එකක් විතරයි. මෙන්න මේ උපමාවක් වගේ හදලා පෙන්වන එකක් විතරයි. නමුත් දකින්නකොට මොකද්ද ප්‍රායෝගිකව අත්දකින්නවා? ප්‍රායෝගිකව අත්දකින්නකොට අර අකම්පිත ස්වභාවය අත්දකින්න ලැබෙනවා. බාහිර හැමදේම තියෙනවා. හැමදේම තිබුණාට එයා මිදීමක් යට දැනෙන්න ගන්න. ওই ස්වභාවය ඔබතුමිය ප්‍රකාශ කරේ. ඔබතුමී මේ ස්වභාවය දැකලා බය වෙන්නේ කොහොමද? කෙනෙක් තාම ධර්මය හරියට පිරිසුදු නැහැ. සත්තානම විසුද්ධියයි කියන එක තිබුණා නම් මේ ගැටලුව නැහැ එකක්වත්. එහෙනම් විචිකිච්ඡා සැක ඇති වෙන්නේ නැහැ. අන්න දැක්කද? ඒක නිසා තමයි ඔය ඔක්කොම වචන ටික දාලා තියෙන්නේ. විචිකිච්ඡාවත් නැති වෙන්නේ. ඒකාංකති ධම්මේකාංකති සංඝේකාංකති උබ්බන්තේකාංකති අපරද්දේකාංකති උබ්බන්ත අපරද්දේකාංකති පටිච්චසමුප්පාද ධම්මේසු කාංකති කාංකති කියන්නේ සැකේ නැති වෙනවා කියන්නේ. බුද්ධ කියන්නේ මේ ස්වභාවය. සැකයක් නැහැ. ධම්මේ දැක්ක සැකයක් නැහැ. සංඝ දැක්ක එනේන අරමුණ දැක්ක මිදුන සැකයක් නැහැ. ඒතකොට මොකද වෙන්නේ? පුබ්බන්තේ කාංකතියක් තියෙනවා, අපරන්තේ කාංකතියක් තියෙනවා. එහෙම දෙයක්වත් නැහැ. තේරෙනවද? එළියේ දේන දෙයක් තියෙනවා, ඇතුළේ කියලා දෙයක් තියෙනවා. අඩු ගන්න කලින් මොනවාර එහෙම කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්වත් ඇති වෙන්නේ නැහැ. මේ මොහොතේ දෙයක් තියෙනවා. අතීතයක් තියෙනවා, දෙයක් තියෙනවනේ, අනාගතයේ තියෙනවා, දෙයක් තියෙනවනේ. දෙයක් නැත්තම් අනාගතයක්වත් නැහැ. අතීතේ ඇයි? මේක දැන් තිබ්බොත් ඒක කලනුත් තියෙනවනේ. එහෙනම් ඉස්සරහටත් තියෙන්න පුළුවන්. හැබැයි දෙයක් නැත්නම් කතුන් කාලෙම නැති වෙන. මොකද මේ මොහොතේ දෙයක් හම්බෙන්නේ. අකාලික දහවස් හම්බෙන්නේ. ඉතින් ඒකයි පුබ්බන්ත එකංකදී, අපරන්ත එකංකදී, පුබ්බන්ත අපරන්ත එකංකදී, පටිසම්පා ධම්මේසු කාංකති කියන්නේ මේ පටිසම්පා ධර්මයේ තුල දෙයක් නැති බව දකින එක තමයි. එසේ පුදුමයි. මම පැහැදිලි ආරන්නවන්ත. ඒතර පරාමාශණය කරන කෙනෙක් ඉන්නවද? කෙනෙක් පරාමර්ශණය කරනවා කියන්නේ ඒ කියන්නේ මම ආදන මාන්නේ තියෙනවා. ඒ මට තමයි බැන්නේ, මම තමයි කිව්වේ බලන්න එහෙම කියන්න වටිනවා. මම ඔය පරාමර්ශණේ නැති වෙන.
ඒකයි සීලපත පරාමාස කියලා කියන්නේ. ඒ කියන්නේ සීලය කියන්නේ මේ 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 අමුතු දෙයක් නෙමෙයි. මේ මේකෙම තියෙන ධර්මයේ තුලමයි තියෙන්නේ. මම යා පරාමර්ශණය වෙන්නේ. පරාමට්ට කියන්නේ එළියේ පරාමර්ශණ කියන්නේ මෙහෙ හදාගන්න එක. පරාමර්ශණයක් නැති වෙනවා කියලා කියන්නේ මම යා නැති වෙන්නේ. එළියේ දෙයක් තිබ්බොත් මෙතන මමත් ඉන්නේ. පරාමට්ට තිබ්බොත් පරාමර්ශණය තියෙන්නේ. ඉතින් බුදුම දහමක් පැහැදිලි ආරණෝ හිතා ගන්න බෑ. කියාගෙන යනකොට ඔයා ගඟ ගලනවා වගේ නේ. මහරට අල්ල ගන්න බැරුව ආයි දුවගෙන ඇවිල්ලා පස්සෙන් ඇවිල්ලා අහනවා වගේ අර පොඩි ළමයි තාත්තේ තාත්තේ තව ටිකක් කියන්න කියනවා වගේ නේ. ආයි අහනවා. එතකොට ආයි මේ වේගය වැඩි ට අල්ල ගන්න බැරුව දරුවට නේද? ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ අවබෝධය කියන එක නම් මහා ඥානයක් තමයි. ඒක ඔබතුමීටත් ඒ අවබෝධය ඇති වෙනකොට ඔබතුමීට ඥානෙට හසු වෙනවා. ඒක 100ට හසු වෙන්නේ මේක. මේක අපි අර දැනුමෙන් ගත්තට ඒක 180 වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනකොට. එහෙනම් ඔව් ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි වැදගත් වෙන්නේ. ඒක 180 වෙනවා. ආරණවස අර කියන්නේ බාහිරක කම්පණේ නොවන ස්වરૂපය දැන් ටික කාලෙක නම් ඒක තියෙනවා. ඊට පස්සේ එතනින් අර ඊට පස්සේ තවත් අර මම අර හිතලා ගත්ත එකක් තිබුණනේ ආත්මීය ස්වභාවය ඒක නැති කරන්න. මේක මේකේ ධර්මයේ දකින්න විතරයි ආය ආත්මයක් කියන ස්වභාවයක් නැති කරන්න ඕක කතාවක් නැහැ. ඒක මොකුත් ඕනේ තමයි මට ඒක තේරුණා. ආයි මේක ඒ කරන්න කිසිම දැන ඒකයි මේතන තියෙන යථාභූත ඥානයේ උන්සමනසිකාරය. යථාභූත ඥානය කියන්නේ යථාභූත වෙන හැටි දැක්කා. දකින්න. ඒකේ ආයෙත් එතකොට වෙන්නේ මොකද්ද? අන්න 180 වෙනවා. ඇත්තටම සත්‍යයක්. තමන්ට හැම මොහොතෙම 100ක් මේ යටින් අවදි වෙලා තියෙනවා. ඒ කියන්නේ බිත්තිය දැක්කත් දැකබ්බට 100ක් තියෙනවා. කේන්ති ගියත් කේන්ති ගිය බවට 100කුත් තියෙනවා. හැම දෙයකටම සිතක් තියෙනවා නම් ඊට යටින් 100ක් තියෙනවා. මේක පුදුම කතාවක්. පැහැදිලි. ඕ හරි හරි ආශ්චර්යයක් තමයි මේ ධර්මය එළි වෙනවා කියන්නේ. මහා ඒක නිකන් අර අපිට දැන් මේ මොහොතේ ඉරපාගෙන යනවා වගේ තමයි දැනෙන්නේ. අරුණා ලෝකයේනේ අන්ධකාරය පසාරු කරගෙන අරුණා ලෝකයේනේ නේ එන්නාසේ මේ සත්‍ය අවබෝධය එනවා දැනෙනවා. ඒක බලන්න ඔබතුමිට දරා ගන්න බැරි විච්ච ඇති දැනෙන්න ගන්නකොට එසේ ඒ අර හරියට පිරිසුදු වුණා නම් එතන ධර්මයේ දැක්කනම් ආත්මය නේද මේ කියලා තේරෙනවා. ඒක අර කියනකම් ආරණවන්ත කියනකම් ඒක මට ඒක තේරෙන්නේ නෑ. ඇහුණට ඒක එතන හරි නුවණ බැසලා තිබුණ නෑ එතන නේ. නුවණින් හරියට දැක්කලා තිබුණ නෑ. මොකද්ද මේ කිව්වේ කියලා නේ. නෑ නේ. නමුත් ඒක අපි අහන්නේ ධර්ම නේද? ධර්ම තේරෙනවාට ධර්ම තේරෙනවා. දැන් උත්තේජ බලනවා වුණාට බලන උද්දේශ පාට කොච්චර දාලා තියෙනවා. මට මම නැති වෙන හැටි ජානතෝ තෝ මේ ඔක්කොම කිව්වේ එකම තැන පෙන්නන්න නේද? එසේ ඒකනේ මොහතට අවදිය. මේ මොහතට අවදිය දේශනා අවන්ද අපේ තරම් කොහෙවත් නැති වෙයි. මොහතට අවදිය දේශනා මානාවට අවතර හැමතැනම කියවෙනවා. හැමතැනම දැන් මේ දැන් වැසුණු නිවන් මාර්ගය විවර කරමු එකෙත් මොහතට අවදියමයි තියෙන්නේ. ඔව් හැමතැනම ඒ කියන්නේ මේ මේ මිනිස්සුන්ගේ දැස් පාදන්න හරියට නිකන් අර දැස් ඇති මිනිස්සෙක් ඇවිල්ලා දැස් අන්ද වුණු අයට ඇස් ලබා දෙනවා වගේ නේ මේක පාදලා දෙන්න උත්සාහ කරනවා නේ. අනේ එහෙම ආරණවන්ත බෝවන්සේගෙන් පමණයිනේ අපි උන්ක ඒ කියන්නේ ප්‍රතිඋන් කළා ගන්නෙ. ඔව් ඒක තමයි. ඒ ඇත්තටම දැන් මේ මේ සමාජයේ තියෙන දැන් ඔබතුමිය ගාව නම් දැන් කොහොමත් ඒව මුකුත් ඉතුරු වෙන්නේ දෙන්නේ නැහැ. නමුත් මේ සමාජයේ ගොඩක් අය ඉන්නේ එක්කෝ මේ අතර පතනාබෝධියක් හම්බ වෙන්නේ නැහැ. අතරම අවයක් හම් වෙන්නේ නැහැ. අතරම මෛත්‍රී බුදු කෙනෙක් හම් වෙන්නේ නැත් එක එහෙම කතාවක් හම් වෙන්නේ නැහැ. මෙතනම මෙතන මමත්වේ නැති වෙනවා කියන්නේ සියල්ලම එකම වෙනවා කියන්නේ අර ස්වභාවයේ අප්‍රමාණ චේත විමුක්තියක් කියන්නේ චිත්ත විමුක්තියක් තුළ අනන්තය දක්වා දුවනවා කියන්නේ. චිත්ත විමුක්තියට පත් වෙනකොට සීමා මායිම් කොටු වලල්ල බිඳගෙන කුඩු වෙනවා. කුඩු වුණාම අර අංශ ස්වභාවය නෙමෙයි ඊට යහ තියෙන නේ. ඒ කියන්නේ මුකුත් කතා කරන්න දෙයක් හම්බ වෙන්නේ නැති ස්වභාවය. ඒ කියන්නේ මේ අපි කතා කරන වචන හැම එකකම සීමාවක් දාලා තියෙනවා. ඒ වචනෙට සීමාවක්. ඒ දෙයක් කියලා එතනට සීමාවක්. හැබැයි දෙයක් නැති වෙනකොට අසාමාන්‍ය වෙනවා. අසීමාන්තික වෙනවා. සීමාව නැති වෙනවා. තේරුණාද එහෙමද කියනකොට? තේරෙනවා.
ඔව් දැන් දෙයක් කියලා ගත්තොත් ඒ දෙයකට සීමා වෙනවනේ. හැබැයි දෙයක් නැත්තම් මොකද? අනන්තය දක්වා දුවනවනේ. අන්න අප්‍රමාණ චේතෝ විමුක්තිය තුලයි අන්න එතනයි තියෙන්නේ මේ මහා මෛත්‍රිය. මහා මෛත්‍රිය කියන්නේ සියරම එකමයි. ඒක මමේ කියලා වෙන් කරන්න බෑ. ඒක. සියල්ලම එකමයි. ඒ බුද්ධ ස්වභාවය කියලා පෙන්වුවේ අපි අර අංශ ස්වභාවය නෙමෙයි. අංශු නමුත් සියරම මොනවද ඉප තියෙනවනේ බුද්ධ ස්වභාවය උදායි. ඒක නිසායි පෙන්වුවේ. ඒ බුද්ධ ස්වභාවයයි අප අන්න මහා මෛත්‍රිය මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියුවේ එක. නිතේ බුදුන් දැක නිවන් දකිනවා කියුවේ මේ මස්සහ නෙමෙයි නිතේ බුදුන් කියන ධම්මචක්කුසේට. චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා කියන්නේ. මේ හැම පැත්තෙම බුදුන් වහන්සේ ඇත්තටම අපිට තේරෙනවා මේ මේ අවබෝධය ඇති වෙනකොට අපි අපිට කිසිම තැනක් ගැලපෙන්නේ නැති කියන්නේ නැහැ. මේ ධර්ම සූත්‍රකම අපි ධර්මයේ පෙන්නනවානේ හරි පුදුම හිතෙන විදිහට. එතකොට මේක ඇත්තටම වෙන මොකුත් නැහැනේ අවබෝධ වුණාට පස්සේ කියන්න. කිසිම දැනක් අතන මෙතන අඩුවක් අපිට පේන්නේ නැහැ. අපි මේ මේවා දැන් තව ටිකක් ඉස්සරහට අහනකොට දැනේ තව ගොඩක් පැහැදිලි වෙයි. තව හොඳින් පිසිදෙයි. ආයි මොකක්වත් බුදුන් වහන්සේ ඒක සංකාර උප්පත්ති පෙන්වුවේ සිත තුළ සංකාර ලෝක කියලා පෙන්වුවේ. සංඥාව සුකුම වෙන ස්වභාවයෙන් බ්‍රහ්ම ලෝක තියෙන. බ්‍රහ්ම ලෝකයේ මොනවද? දැන් ආකාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකනේ, අරූපාවචර බ්‍රහ්ම ලෝකනේ, විඥානායතන අරූප බ්‍රහ්ම ලෝකනේ. මේ ඔක්කොම බ්‍රහ්ම ලෝක කිව්වනේ. මොකද්ද මේ? දැන් හුස්ම නොදැන ස්වභාවය මොකද්ද? හුස්ම නොදැන ස්වභාවය පනවන්න පුළුවන් අර ප්‍රකට වෙනවද අංශු කම්පන ස්වභාවය? ප්‍රකට වෙන අංශු කම්පන ස්වභාවය තියෙනවා. නමුත් එතන පනවන්න පුළුවන්ද ඕලාරික විදියට මොකුත් බෑනේ. දැන් බලන්න රූප සංඥා දැන් රූපාවචර බ්‍රහ්ම ලෝක කියපේක බලන්නකෝ. දැන් එතන පෙන්නනවානේ අර සාමාන්‍යයෙන් අර වටිනාකමක් දැනෙනවානේ කාම භූමිය අපි බවගෙන ගියාම අර තුන් භූමිය මේ අරමුණේමනේ තියෙන්නේ. කාම භූමිය, රූප භූමිය, අරු භූමිය අරමුණේමනේ තියෙන්නේ. දෙයක් කියලා ගත්තොත් ඒක වටිනාකමක් තියෙනවා. අන්න කාම භූමිය ඒ දෙයක් කියලා ගත්ත සංඥා රූප සංඥා අන්න රූප භූමිය අන්න අරූපයේ ඉතන ආත්ම සංඥා. දකින්න පුළුවන් ද අරූපේ? දෙයක් කියලා දැනෙන සංඥාව අරූප සංඥා දකින්න පුළුවන්. බෑ. අන්න ඒ අරූපේ. අන්න තුන් භූමිය මේ අරමුණේ දකිනවා. අන්න ත්‍රිලෝක නාතනේ තුන් ලෝකෙම දැනගත්තා. ඔබතුමිය. ඔබතුමිය දැන් බුදු වෙනවා. නැද්ද? පිස්සු ඇදලා නේද? අර නෝ පිස්සු ඇදලා කියලා කියනේ නේද? පිස්සු. එහෙමද? එහෙම තුන් භූමිය මේ දැනගත්ත ත්‍රිලෝක නාත කියන හිතාගන්න මේ එහෙම වෙන්න පුළුවන්. මට එහෙමද හිතෙන්නේ? මම ඉන්නවද? මම ඉන්නවද එක වෙන්නේ? ඔව් මම ඉන්නවද එක වෙන්නේ? පුදුම අවබෝධයක් ඇති වෙනවා ඇත්තටම නේද? පැහැදිලි. ඒ තේරම එනවා ඔතන බලනකොට සය මේ අර බුදුන් වහන්සේ ගාශීෂේ බෝධි මූලයේ මොකද්ද කරේ? මේක අවබෝධ කරන්නේ දුක්ඛ කරේ. එතකොට අලියම මැදියම තුන්නේ මොකද්ද සිද්ධ උනේ? කියනවනේ තුන් භූමියව ජයගත්තා කියලා නේ. තුන් ලෝකෙම ජය අරගෙන ත්‍රිලෝක නාථ කියනවනේ. සම්මා සම්බුද්දස්සේ පත් වුණා කියවනේ. එතකොට මාරයා කොයි දිටියේ? ආත්මේම නේද මාරයා අත්තානු දික්ති කිව්වච්ච. පච්චුරාජා නපස්සති කිව්වේ ඒක. ඒක මාර දුරු තණ්හා රති රඟා කියලා පෙන්වන්නේ. ඒකනේ ස්කන්ධ මාර, ක්ලේශ මාර, අභිසංකාර මාර. මේ මොකක්ද මාර මාර කියන්නේ? මාර මාර කියන්නේ මෙතනම තියෙන දේව පුත්‍ර මාර කියන්නේ. මෙතන දැන් කාම භූමිය මිදෙනකොට දේව පුත්‍ර මාර එන්නේ. ඒ කියන්නේ මේ ස්වභාවය ඇතුළෙම ඒකක් තියෙන්නේ. දේව පුත්‍ර මාර. ඒකමයි මාර මාර කියන්නේ. මාර මාර කියන්නේ මාරයාට මාරයම නැති වෙන එක. දැන් මේ ස්කන්ධ මාර, ක්ලේශ මාර, අභිසංකාර මාර කියන පොඩ්ඩක් තේරෙන්න ඕන. මොකද මේ ස්කන්ධ මාර? මොකද මේ? එතකොට අභිසංකාර මාර. මොකද මේ ක්ලේශ මාර? ඒ ඔක්කොම මාර කියන්නේ දෙයක් කියලා දැනුවත් ආත්ම. දෙයක් කියලා ගන්නේ. ඒක හොඳට තේරෙන අත්තානු දික්තිය උවහච්ච මත්තු රාජාන පස්සේ තියෙන. ආත්ම දික්තිය අතහැරපුතන මාරයා නැහැ කියලා. නැහැ. ආත්ම දික්තිය අතහැරනොතන මාරයා නැහැ. ඇයි මැරෙන කෙනෙක් ඉන්නේ? කෙනෙක් ඉන්නෙපායි මැරෙන්නේ. කෙනෙක් ඉන්නසක් මේ මාරෙක් කොහෙද එළියෙන් ආ? දැන් බලන්නකෝ මේ YouTube එකේ දාලා තියෙනවා නේද අමුතු අමුත්‍යෝ. මේ මාරයා, අර මාරයා, ඒ මාරයා මෙන්න පස්සට කරා. මේ මොනවද මේ විකාර? පිස්සු කියලා දැන් මේ ධර්මයේ අපිට ඇහුණු කෙනෙකුට ඒක පිස්සුවක් කියලා තේරෙනවා. මාරයන් වාසේ අර දේශන අතරින් මතුවෙනම සමහර ධර්ම දේශන. පුතග්ජනේ උම්මන්තකයෝ කියලාම තේරෙනවා. මේ අසෘතව පුතග්ජන උම්මන්තක භූමි. අපිනේ මේ කියන්නේ බුදුන් වහන්සේ. කවුරු හරි අපිට කිව්වොත් අපි කියන්නේ ඒක තමයි. නෑ නෑ නෑ. ඔක බුදුන් වහන්සේ කිව්වේ. මොකක්ද? උම්මන්තකේ කියන්නේ. හරි. ඔයා
ඒ කොහොමද? අයි පෘථග්ජනේ උම්මන්තක ගැන ඔය ඔක තාම නැති කරගන්න දරුවෝ ඉන්නේ පෘථග්ජනේ ඉඳන්. ඉතින් උම්මන්තකෙක් කියලා බුදුන් වහන්සේ කියන ඔයාටයි අපිට නෙමෙයි. ඇයි ඒ? උතන කෙනෙක් ඉන්නේ. ධර්මයේ නැතිඳ. එතකොට ඇත්තටම බුදුව හිතනවා. එහෙම කිව්වොත් එහෙම බලන්නකෝ උම්මන්තකෙක් කියවනේ. ඒ ඔබද ලැජ්ජ හිතනවා නේද කියනකොට. පෘථග්ජන භූමියට ලැජ්ජ හිතනවා. ඒක තමයි. දැන් ඔය දැන් ඔහොම කියනකොට ඇත්තටම ලැජ්ජාවටපත් වෙනවා කියන. දැන් ඔය කියනවනේ අර අර ප්‍රේතයව දැක්කා අර මාරයව දැක්කා අමාරය ආවා මේමයි මාරය ලැජ්ජයි ලැජ්ජ නැද්ද චීචී නේ වගේ මේක ලැජ්ජයි නේද එතකොට නේ මම පඩයක් ගියාම ගදයි කියලා අපි කියන්නේ පොඩි ළමයි කියන්නේ සීලාචාර වචන අසීලාචාර මේ ඔක්කොම අපි හදාගත්ත අන්ත හදාගත්ත අන්න හරි අර නොහසට ඇදලි අපිම ඉර වෙලා අපිම ලාමිනහරි හොඳ නරක අතිම දාගෙන අපිම හදා. අතර මේකේ ධර්මය අවබෝධ වුණාම සංවරත් වෙන සීලණන් කියන තැනට එනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන්ම මේ සේරම සිතම බව දැනෙනවා. සිතින්ම හදාගත්තේ ඒවා. එතකොට එළියෙන් අපි වරකම් කරන්න එළිය දෙයක් හම්බෙන්නේ නැහැ කිව්වේ ඒකයි. දැන් ශබ්ද අපෙන් හදාගෙන තියෙන අපි ආස කරන්නේ අපේ තියෙන කම්බරේල්ලෙන එකට. එළියට සාවන්නේ නෙමෙයි. කම්බරේ හිලුනොත් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි මේ එළිය හම්බ වෙනවා දදුගණ මේ දකින්න වර්ණේවත් අපි හදාගත්තේ ඒවා. එළියට මේ හරි බුදුම තැනකට එනවා මේ අවබෝධය ඇති වෙනකොට. එතකොට හොරකම් කරන්නවත් දෙයක් හම්බ වෙනවා ඒ වටින දේකුත් හම්බ වෙන්නේ නැත්තම කිව්වා. ඒක නේ. ඉතින් ඊපස්සේ හොරකම් මේ ධර්මයේ දකින්න කෙනාට අමුතුවෙන් මේ නීති දාන්න ඕනේ නැහැ. එයා ඔක්කොම කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ ඉරිසියක් කරලා. ඒ තේරෙම තමන්ගේම විඤ්ඤාය. ඉතින් තමන්ගේ හිතමනේ කියන්නේ මේ මෙතන මෙයා හොඳ නැහැ මෙයා මේමයි මෙයා හොඳයි මෙයා නරකයි ඔක්කොම හිතමනේ කියන්නේ නේද? එතකොට හොඳටම පේනන්නේ ඒක තමයි මේ සමාජයේ බුදුන් වහන්සේ ඒකනේ මාස්ටර්ජි මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ හඳුන්වලා දෙනවා නිර්වචනය කරනවා උපතිස්ස මේ බ්‍රහ්මණයාට නේ සරියුත් හිමියෝ ගිහි කල අස්සජි මහරහතන් වහන්සේගෙන් අහනවා. එතකොට කියනවා යේ ධම්මා හේතු භගව තේසං හේතුන් තථාගතෝ ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයක් දේශනා කළා. ඉත බලන්න මහරහතන් වහන්සේ නම බුදුන් වහන්සේට විග්‍රහ කරන්නේ. අද මේව ඔක්කොම අමතක කරලා පොත් ලියුවොත් මොකද වෙන්නේ? අන්තර කර්මඵල භූමියක් බුදුන් වහන්සේට දාලා අන්තර බුදුන් වහන්සේ පෙරණැසු විරු ධර්මයක් දේශනා කරන ධම්මසප්පවතුන් සූත්‍රයක. හේතුම්පටිච්ච සම්භූතා හේතුභංගා නිරුද්ධති කිය. දැන් අද ඒව ඔක්කොම පැත්තකට කරලා දාලා දැන් කියන හොඳ දෙයක් කරන එක හේතුවේ ඒක ඵලය දිව්‍ය ලෝකයක්. ආ බුදුදන්නේ. පිස්සුදන්නේ. ඒ බුද්ධාගමේද කියලා අහන්නේ ඉතින්. ක්‍රිස්තියානි වෙන්නේ නැති කියලා අපි කියනවා. තාම ක්‍රිස්තියානිකම ඉන්නේ. තෝමනේ ආරන් වාසය ඉතාලගෙන ඉති. ඒක තමයි. මිනිස්සු ඉතා මිනිස්සු දන්නේ ඒක බුද්ධාගම නෙමෙයි කියලා. අතර අපි බෞද්ධ කරනාතිකේ මේ නම තියෙන බෞද්ධ නම තියෙන මිත්‍යා දූතික බෞද්ධයෝ දන්නේ නැහැ. මේ බුද්ධාගම නෙමෙයි. ඒක නිසා දැස් හැරෙන්නට කාලයයි කියලා අපි දැන් මේක වැසුණු නිවන් මාර්ගය ඉවර කරමු කියලා දාන්නේ එකයි. දැස් හරින්නට කාලයයි කියලා දාන්නේ මේ මිනිස්සුන්ට අපි කොච්චර අවදීන වචන දානවද? කොයිතරම් වාක්‍ය දාලා ඇද්ද මේ YouTube එකේ මේ දේශනාවලම කොච්චර ඇද්ද? අපේ ලිඛිත දේශනා අපි ඔය WhatsApp දාන දන්නවා විශාල ඒ කියන්නේ දහස් ගාණක් තියෙනවා අපි ගාන. ඒ කියන්නේ වුණ ප්‍රමාණයත් අඩු නේදාරයන් වහන්සේ. අවුනේ. අහුවෙන ප්‍රමාණ දැන් ඔය සත්‍ය මේ සංඥාවට සුකුම ඒ කියන්නේ ඒ සංඥාවට තියුන වෙන ප්‍රමාණය හරි අඩුයි. එකට නමුත් කවදා හරි සත්‍ය කවදාවත් අසත්‍ය සත්‍ය ජය නැසී. දැන් මම කියන්නේ දන්න කට්ටියට කිව්වට කිසිම අර උනන්දුවක්. එකට හේතුකේ තරම් දැන් බලන්නකෝ බ්‍රහ්ම රූප ඇඳලා බ්‍රහ්ම රූප අඹලා මේවා තියෙනවා කියලා මිනිසුන්ට හේතු ගන්නලා තියෙන බලන්නකෝ මේ සාසනේ විනාශ කරන්න අර සංඝා ඝාටල කටයුතු කරන හැටි බලන්න. ඒක ප්‍රබලයි නේද? බ්‍රහ්ම රූප ඇන්දොත් මොකද වෙන්නේ? බ්‍රහ්ම රූප නැව්වොත් මොකද වෙන්නේ? එහෙම දෙයක් ඔයත් තියනවාද? බ්‍රහ්ම කියන්නේ සිත ඇතුළෙම තියෙන මේ ස්වභාවවලින් මිදෙන ස්වභාවයයි. ඒකේ තියනවාද? ඒකේ තියනවාද සිත මිස කය නැති බඹලෝ කියනකොට? ඒකේ තියනවාද රූපයක්? රූපයක් නෑ. බ්‍රහ්මිට කොහෙද රූපය? නාම රූප මිදුණු තැන බ්‍රහ්ම. එසේ නමුත් මේකට අහුවෙලා කැරක් කැර කියනවා. ඔය එතන අවස්ථා ටිකක් තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක ඔය බ්‍රහ්ම කියන්නේ මේ කාම භූමියෙන් මිදෙනකොට මේ සිතේම මේ දෙයක් කියලා දැනන තැන මේ ඔක්කොම තියෙන.
මේ සංඥාවේ තියෙන මේ සංඥා මේ ඝන සංඥා සුඛ වෙනවා කියන්නේ ඒකම තමයි. ඒ කියන්නේ මේ දෙයක් කියලා දැනෙන තැන දෙයක් කියලා. දෙයක් කියලා දැනෙන තැන ඒ දෙයක් කියලා දැනෙන තැන තියෙන ඒ ඒ ඒ කාම භූමියේ ඒකේ තියෙන වටිනාකමක් දැනෙන එක. ඒ සංඥාව රූප සංඥා ඒ රූප භූමිය. ඒ රූපාවචර බ්‍රහ්මලෝක. ඒ අරූපාවචර බ්‍රහ්මලෝක ඒකේ තියෙන අර ආත්ම සංඥාව එතන දෙයක් වගේ දැනෙන ගතිය තුළ. දැන් රූපයක් විදිහට දැනෙන සංඥාව වෙනයි දෙයක් වගේ දැනෙන සංඥාව වෙනයි. දැන් පේනවද තුන් භූමිය? කාම වටිනාකමක් නැහැ. දැන් ත්‍රිලෝකනාත් කියන්නේ ඔන්නතන හොඳින් දකිලා මිදෙන තැන. ඒකයි රූප මේ අරූප රාග අරූප රාග මනුද්දච්ච විද්‍යාව කියලා දැම්මේ. තයි මේ ගන්නවනේ ඕරම් භාගී සංයෝජන, උද්දම් භාගී සංයෝජන කියලා. නේ? දැන් ඔය අනාගාමි භූමියෙන් පස්සේ තමයි අර්ථිකේ. අනාගාමි භූමිය කියන්නේ මෙතන ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් ඒ කියන්නේ ඔව් දෙයක් කියලා හම්බ වෙන්නේ නාම රූප උපජ්ජනේ. ඔව්. ආ නාම රූප ගැට ගහලා දෙයක් කියලා අපි හදා ගන්නවානේ. ඒ දේ නාම රූප ප්‍රොජෙනේ වෙනකොට ඉතින් මේ විඥාණං අනිදස්සණං කියන තැන දෙයක් හම්බ වෙන්නේ නැන්නේ සත්‍ය දකින තැන. සත්‍ය දකිනකොට බාහිර දෙයක් හම්බ වෙන්නේ මේ තේරම චිත්ත ස්වභාවය නැහැ. බාහිර නැහැ, පිටෙත් නැහැ, පිටත් නැහැ. නාම රූප ප්‍රොජෙනේ ශබ්ද වර්ණ එකට එකතු වෙන්නේ නැහැ. රින් වෙනවනේ. ඔව්. ඔව් එතන තමයි විඥාණං අනිදස්සණ විඥාණේ පතිත වෙන්නේ අපපටිත්‍ිතයි. ඒ කියන්නේ විඥාණේ දෙයක් කියලා දැනෙන්නේ නැති ගතියක් ඇතේ. දෙයක් කියලා දැනෙනවා නම් විඥානයේ පතිතයි. බාහිර පතිතයි නෝ දෙයක් තියෙනවා. දෙයක් කියලා දැනෙන්නේ නැත අනු විඥානේ අනිදස්සනවා. අන්න ඒකයි කියව අනන්තය දක්වා යන එකක් කියලා. අප්‍රමාණ චේතනිය කියලා. විඥානං අනිදස්සන අනන්ත සම්බුතෝ වෛත ආපෝච පටවි තේජෝවයි නකරත් පටවි ආපෝ තේජෝවයි කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකත් අපේ මේ ප්‍රසාදෙන් කාය ප්‍රසාදේ උණුසුම සීතල තදගතිය වර්ණ ගන්ධ රස පජා කිව්වේ අසකන දිවනාසේකයි. හරිනේ සුද්ධාස්ත්‍රකේ කියන්නේ ප්‍රසාද සම්පූර්ණ ප්‍රසාදෙම. එතකොට එතකොට දෙයක් කියලා දැනව පන්න පටවින ආපු කියලා එතනට එනවා නේ. ආ එතන ආපෝච පටවි තේජෝ ආය නගරති එතන දීගන්ත රස්සම අනාතුල සුභ සුභන් කියන්නේ දිග කොට හීනි මහත සුභ අසුභ ඕ අන්ත නැති වෙන අන්ත සම්පූර්ණ දෙයක් කියන්නේ අන්ත නැහැ. දෙයක් නැත්නම් අන්තෙකුත් නැහැ. එතන නාමංච රූපංච අන නාම රූප ප්‍රුජ්ජනේ තද එතන නාමංච රූපද එතන සං උපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධේන සේසං උපරුජ්ජති කිව්වේ විඤ්ඤානේ එතනින් විඥානේ නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව අසකන දිවනාසේ අර උස්ම වැඩනකට ඒක වැඩ කරනවා. ඒ අපිට ගොඩාක් හොඳට එකින් එක එනේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා විදිහට නේද වෙන වෙනම පැහැදිලිකල් ආය එකට එකතු කරලා පැහැදිලිකල් ආය ප්‍රායෝගික පැත්තකින් අධ්‍යක්ෂින් බුදුමාකාර මෙහෙයුමක් මේක ඇතුලේ තියෙනවා කියලා. දැන් ඒකයි අපි කියන්නේ අනිවාර්යෙන්ම අරනවා. එකට වැඩි අහන කෙනෙකුට අඩු ගන්න යන්තම් හරි ආලෝකයක් වගේ දැනෙනවා. අපි ගත්තොත් එහෙම නෙයිය කියන ස්වභාවය තමයි. ඉතින් වීර්ය කළා ටිකක් දඟලලා මහන්සි වෙලා එක් ගන්නවා. හැබැයි අහනකොටත් ගන්නවා ඒ උපටිතන් විපටිතන ඊට පස්සේ ටිකක් ගලපලා ගන්නවා. නතර වීර්ය අරගෙන ටිකක් අර දඟලලා ගන්න එක කියලා තමයි නෙයි. පදපරම කියන කෙනා ඇත්තටම මේ ධර්මය වුණොත් නම් බාහිර දෙයක් නැති බව දැනනකොට අර අනුසෝතයෙන් පටිසෝතයට එනවා කියන්නේ සුගති පරායන වෙනවා. පදපරම කෙනාට දුගතියට වැටෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. ඇත්තටම ධර්මයේ ශ්‍රවණය වෙනවා. දුර්ලභ සද්ධර්ම ශ්‍රවණය කියන එක අතිශයින් වැදගත් නේද? මොකද දුර්ලභං manussත්වං දුර්ලභ සද්ධම්ම ශ්‍රවණං දුර්ලභ ක්ෂණ සම්පත්ති දුර්ලභම් ප්‍රතිරූපදේශ වාසය. මේ දුර්ලභ කාරණා. ඉතින් මේවා කොහෙවත් භාවනාවක්වත් නැහැ නේද? නෑ හොඳටම තේරෙනවා නේද? බුදුන් වහන්සේට අපිට මෙච්චර පේන්න තියෙන පස්සක තවසන්ට අවිලා එනක් කියන ඔය විදිහට දිගටම කරගෙන යන්න මානේ නී. ඔක ඊට පස්සේ එහෙම වෙනවයි කියලා කියන්නේ නැහැ. දැන් ඉන්න එහෙම වෙනවයි කියලා හිතාගෙන කරගෙන යන්නද? අර බුරුමෙන් ගෙනහැලා රැවටිච්ච දේවල් නෙමෙයි නේද? හැබැයි මේක අවබෝධ වෙනකොටත් ඒ මේක සතේරියවම දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අපිට හිටගෙන ඉන්න බෑනේ. ඉතින් වාඩි වෙලා ඉන්න වෙනවනේ. එතකොට අපිට පරයන්කෙත් වැඩකට අපි නෑ කියන්නේ. හැබැයි ඔය කියන සමත භාවනාව නෙමෙයි අපි මේ කියන්නේ. ඔය නිගණ්ඨ භාවනාව නෙමෙයි. ඒක ඇත්ත කරගන්න එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් ඔය කරන භාවනා කරන්නේ මේ බාහිර මේ දැන් මේ පටවියාපෝතේජෝ වායු බාහිරින් අල්ලගෙන දැන් කියනවනේ අරමුණ මේ බාහිරේ ඒකේ අනිත්‍ය දකින්න කියනවනේ. නෑනේ දැන් ලෝක ලංකාවේ මොකද්ද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ?
ඒ බාහිර එන එකේ අනිත්‍ය දකින්න කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න කියලා නේ කියන්නේ. නේ අකමැති ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඔව්. නේ. එද මොකද්ද ඒ කියන්නේ බාහිර තියෙන එකක් නේ. එහෙම ගන්නේ ධර්මයේ. ඒතකොට මහනිදාන සූත්‍රය මොකක්වත් හම්බෙලා නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ස්කන්ධ වර්ගයක්වත් හම්බෙලා නැහැ. ඇයි ධර්මයේ බුදුන් වහන්සේ දෙන දේ එකක්වත් බලන්නේ නැතුව අර එක කෑල්ලක් අල්ලක තගල. අර මොකද්ද මොකද කපුටට කෑමක් හම්බුනාම කෑ ගහනවානේ කාක්කාක් කියලා. අන්නේ ඔය කපුට වගේ කෑ ගන්න. නමුත් කපුට දන්නේ නැහැ. ඊට වැඩිය මේක තියෙනවා දෙයක් අවබෝධ කරගන්න. ඒක කෑල්ලක් තමයි අහුවෙලා තියෙන්නේ. අපරාධයක් ඒක. ඒ කියන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයක් නැත්නම් ප්‍රත්‍යක්ෂතාවයට එනවනම් ඔය ගැටලු වෙන්නේ නැහැ. එතකොට යාගේ කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. ඊට පස්සේ යා කල්පනා කරනවා මොකද උනේ කියලා. අර බුදුන් වහන්සේට උනා වගේ. බුදුන් වහන්සේ පස්වග දවස ගාවට ගියානේ. නේද? ඊට පස්සේ කාලාලකාරම උද්දකරම් පුත්‍ර ගාවට ගියා. රූප දහන වල සිටියන් අරු